භාග්‍යවත්තෝ අරහත්තුෝ සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා දෙුවන් දෙසවන් ඇත්තෝ පින්සිතිින් ශ්‍රොද්ධාව වඩත්වා නමස්කාරවීවා බුදුරුවනැත සැමැදා බුදුහිමි සාරනයාමි නමස්කාරවිීවා දම්ම්රුවනට සෙමදාසද හම් සාරන යමි නමස්කාරවිීවා සංගරුවනට සෙමැදාමහා සංග සාරනයාමි නමස්කාරවිීවා තුනුරුවනෑට සැමදාතිසා සාරණයාමි සාදුු 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 අපගේ පරමු පූජිනය කල්්‍ය යානමිත්‍ර. ගේ ගුරුදයෝත්තම පින්වත් ලොකුසාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගාසම සැලසේවා සාතු සාධ ශ්‍රද්ධාවන්ත පින්වත්න භාග්‍යිතුන් වහන්සේගේ ආශ්චර්ය අපට දැනෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීසත් ධර්මී ගැනගන්නකොට. ධර්මයෙන්ම තමයි බුදුරජාණන් වහන්සේගේ අසිරිය පේන්්ඩගන්නේ ඉතින් පින්වත්න අදත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකසත්වයාට පිහිටවන අසිරිය ගැන කියවෙන සුන්දර දේශනාවකිගෙන ගන්නේ ඒකාල භාග්‍යතුන් වහන්සේ සැවැත් නෝර දවරං මෙිහිරි වැඩහිටී බුදුරජාණන් වහන්සේ පෙරවර්වී පිඩ පාතය වැටම කලා ඒ කාලයේ අග්‍යක භාරත්වාජ ගිනි පුදන බාරත්වාජ බමුණා තමන්ගේ නිවසේ ගිනි දැල්ලුවා. ගිනි දල්වල ගිනි පූජාපිනේස ද්‍රව්විය පිළි එළ කළා. භාග්‍යතුන් වහන්සේ ගෙපිළිවලින් වැඩම කරලා අග්‍යක භාරත්වාජ ගෙදරටත් වැඩම කළ. දුරින් මෙන බුදුරජාණන් වහන්සේ දුටවා. දකිනකොටම හිතුුණා අදනං මේ මේ වැඩේ හරියන්න මගේ ගිනි පූජාව සාර්ථක වෙන්නේ හිස්ස මුඩු කරපු ශ්‍රමණයෙක් කෙනවා. එතුට ශ්‍රමණයෙක් දකින එක හොඳ නෑ හාන්දුරෝ නමක් දකිනෙ එක හොඳනෑ කියන එක බමුුණන්ග බමුණු අදහස්. ඒ කාලේ තිසරණ සරණ නොගිය. කොලවාදේ කරපින්නාගත්ත සමාජයේ පාගන්න මිපදිච්ච බ්‍රාග්මණයන්ගේ බමුණු අදහසක්ක ශ්‍රමණයන් දකින එක හොඳ හැකන එක. ඊට පස්සේ ඒ බමුණ ඒ බ්‍රාග්මණය බුදුරජාණන් වහන්සේට මෙයාට හිතට අප කෝපට අට ශ්‍රමණය දැක්ක කියන එකට අගික භාරත්ව්‍යක නවා තත්්‍රේව මුණ්ඩක තිට්ටාහි හ ඔහොම සිතු ඉසමුඩු තැනැත්ත. තත්්‍රේව සමනක ්‍රමණය ඔහොම හිටු. තත්්‍රේව වසලක තිට්ටාහින් වසලය ඔතැනම සිටිනු. එතකුට දෙවි බමුන්ගෙන් නාගලෝකයේ පටන් අකනිටා බ්‍රැහ්මලෝකයේ දක්වා සිතිපිසෝභගවාරහන් සම්මා සම්බුද්ධවාදී අනන්ත සම්බුදු ගුණයන්ගින් ස්තූති ප්‍රසංසා ලබන අද දක්වාම අනන්ත සබුුණ ස්තුති ප්‍රසංසා ලබන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේවාගේ බමුණෙකෙන් වසලයා කියයා ඇසුතුද ඇස තු නැහ. ඒත් ඔවුන්ගේ වචන ඉවසමින් ඔවුන් ලඟට යන්නේ බුදුරජාණන් වහන්සේට තියනවුවමනාවකට නෙවේ ඔවුන්ට අමාමා නිවන සලසන්ටයි. ශරණ සීලයේ ලබා දෙන්නයි. ඔවුන් දුකින් මුදවන්ටයි. අනේක කර්කාස වචන ඉවසමින් ඔවුන්ට මමාමා නිවන ලබා දුන්නා. ඔවුන්ටම සරණ සීලේ ලබා දුන්නා. ඒ භාංගිතුනාසේ කාන්තයෙන් ආශ්චරයයි. මේ බ්‍රාහ්මණය පැවිදිවෙනවා කියලා නෑ මේ සූත්‍රිය අවසානයට. සරණ සීලයේ පිහිටනව කියල තියන්නේෙ නමුන් භාග්‍යතුන් වහන්සේ නිස්කාරණය වඩින්නේෑ. මේ මොහුකරා වැඩියා කියන්නේ මොහුුණං එතැනින් පස්සේ ඊළඟජී විතේ හෝ යම් මොහොතක හෝ නොබෝකාලෙකින් අරහන්තුවෙයට පත්වෙනවා. සාාස්තරන් වහන්සේ යංකිසි කෙනෙකුට පිහිට වෙන්නේ වචනයක්යන්නේ තේතුවක් ඇතුව. පාරය වඩිමෙන් සිටියේදී පාරයිනෙහිටපු ඊරියත් දැකලා සිනා පහර කල භහංගිතුන් වහන්සිේ දහංකාරණ වදාලා. ඒ ඊරිය ලංකාවීපෙදි අරහත්වයටට පත් වුණා. බුදුරජාණන් වහන්සේ නමක මහාකාරුණෙක බැල්ම කෙනෙකුට ලැබනා කියන්නේ ඔහු සසර දුක්කෙලවර කරගන්නවා. වැඩිය ඕන්නෑ ඒ දේවදත්ව පවා. බුදුරජාණන්හන්සගේ මහා කරුණාවේ දැස වැටන දේවදත්ත පවා කොච්චර සතුරුකංකලත් ඒ බුදුරජාණ වහන්සේ සරණගේ පින් බලෙන් අනාගතය සට්ටිස්සර කියලා පසේ බුදුුවෙනවා. බලන්ට පිින්වත්නයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අසිරිය දැ මෙහෙම කියත්දී දැ මේ නපපුූරුව වචනේ. නරකම වචනවලින් තමයි බදුරජාණන් වහන්සේට දොස්කිවේ. ගැරහිවී. ඇත තියා දෑත් ආසත්ථ දික්කල්ල කියනවා. නවතියන් එන්ඩෙපා. මෙහෙම කියද්දිින් බුදුරජාණන් වහන්සේගේ මුව මඩල අන්සු මාත්‍රයක වෙනසක් නෑ. නා්‍ය ඒකට මේ බ්‍රාග්මණයක් පුදුම වුණා එක ඒ එවේලෙහිෙම. බුදුරජාණන් වහන්සේ යහනවා ජානාසි පනතුවම් බ්‍රාග්මන වසලංවා වසර කරණයවා දම්මේති වසලයක් වෙන හැටි හෝ වසලෙක් වන කරුණෝ බ්‍රහ්මණය නුබ දන්නවාද ඊටවස්ස ඒ බ්‍රාහ්මණය බුදුරජාන් වහන්සගේ කාරුණික වචනවලට ඒ තරහ නිවුණා බුදුරජාන් වන්සගේ පැත්තටම හිත නැමුණ බැනබැහිටු පෙක්කෙන එකපාරම කියනවා මං ඔයි බසලයක් පත් වසල කරන ධර්මෙන කොත් මම දන්නේ. ඊට පස්සේ කියනවා හැබැයි සාධම භවන් ගෞතමෝ තතා දම්මන් දේශේ යථහන් ජානීයන් වසලන්වා වසල කරනේවා දම්මෝ ඒ වුනාට බවත් ගෞතමයන් වහන්ේ ඉතුට මෙයා බුදුරජන්සේ අන්දුරනවා ගෞතම සාක පුත්තර සැමණයන් වහන්සේ කිය. ගෞතමයන් වහන්සේ මටහිනම් කියල දෙන්න මගේ කහන්නා මේ තමන් විරුද්ධව කතාකරපු කෙනාගෙන්ම ජීවිතය යහපතා හාගණ්ඩ තරන් ඒකාලී මිනිස්සු හරි පුදුම දගතයි. අද අපි කෙනෙකුට අමනාපවුුණොත් අකමැතිවුණොත් එඒයා කියන දෙහයිද මේක තමයි පුදුමේ ඉත බුදුවරුන්ගේ ආශ්චරය අනිත් කෙනා නැමෙනවා. යහපතම ඉල්ලනවා තමන්ට වසලයා කියලා දොස් කියපු ගෙනාටම යහපත කියල දෙනවා. බැනපු දැනින්ම නිවන උපදවනවා. ඒතකට බුදුරජා වන්ස වදාල එනම් බ්‍රහ්මණය අහන්ඩ දැ මේ පින්්ඩ පාති පාත්‍රී අතීතියාගෙන මිදුලිය සිටගෙන සිටින්නේ. ්‍රාගමණයයක් ඉදිරියේ සිටගන්න සිටින්නේ. මොහොදට නොුවනින් නිවසඩමා කියලා දෙන්නම්. එහෙමයි මේ භවත පින්වත එස කියලා හිත නැඹුරු කළා. බුදුරජාණන් වහන්සේ වසලේ වෙන හැටි වසල කරන දරුම දේශනා කළා. මේ කරුණු ඔබ තුළ තියෙනවන ඔබත් ඉතින් මේ නම යොදාගන්න වෙනවා. අපි තුල තියෙනවනම් අපිත් වෙදාගන්න වෙන ඒනිසා තම තමන්ගේ චරිත තමන් හොඳ ශේෂ්ඨ සුපරිසුදු චරිතද නැතම් වසල්ල ගති තියනයද කියලා මේ සූතරීම් බලන්න වෙනවා. නමුත් මේ සූත්‍ර දේශනාවේ අරමුණ තමයි අපි මේ භාග්‍යතුන් වහන්සගේ ආශ්චරය බුදුරජාණන් වහන්සේ ලෝකේයට මේ දහම විවර කළා. මිනිසුස් හැපිරිට පත්ව වුණා යහපතට පත්ව වුණා. ෝදනෝ උපනාහිී්ච පාප මක්කීචයෝ නරෝ පලවෙනි වසල කරන දරමෙ තමයි ක්‍රෝධයි. තර්හායනකම ගතිය පුපුරණ ගතිය කොරෝදයි පුපුරවා පුොපුරවා ඉන්න තරා හිතී තියාගෙන ක්‍රෝධ කරනවා අමතක කරන්නේ. මේක දම් පල්ලවෙන්නේ බසල ගතිය. ඒවාගේ ගත ඒ වසලයාකය නරමං ඉසලක කෙළමාලාවක්තියාගෙන පාර යනකුට අඩි පාර මකාගෙන බිම් බලාගෙන බමුණංගින් බැටකකා යන වසලිකින් ඒවාගේ වසලික් කියන්න සුදුසුයි මේ තරාහයම් පුපුරුව පුරයින චරිතවලට කරෝධ කරන ගති එනිසා ඔබට ධර්ම අහන්ඩ කැමිති ඔබ ජීවිත යහපත් කර ගන කැමිති ඔබට තරහක්කාව ඒ තරහට නින්දා කරන්න මේ නොබ වසලයක් වෙනවා. ඒ තරහට නින්දා කරන්න ඊට පස්සේ උපනාහිච උපනාහි කැන බද්ධ වෛරේ එක අතාරෙන් නැ් දිගින්දිකටම ගිනියවා. බද්ධ වෛර සමහර වෛරදයනව පරම්පරාගණනකින් පලිගන්නවා. බද්ධ වයවි ඊට ඊළඟට පාප මක්ක ීචයෝනරු ගුණ මකුකම පාම්පී ගුණ මකුකමැ කෙනෙගේ හොඳක් කියනකට ඔය කිව්වට කියලා යාගේ වැරද්දක් කියනවා කෙනෙ හොඳක් කියනකුට ඔය කිව්වට කියල යාගේ වැරද්දක් කියනවා එතුට හොඳක් කියනකුට තවත් මොකකරි වැරද්දකින් ඒක වාන. ඊට පස්ස දැන් ඕන කිවතේම අම් මේ මේ උපාසකම හොඳයි කෙල කියවපු ගම් මේ උපාසමමාතය හොඳයි ඔය හොඳයි සිල්රිද්ධ පපුරුවණ ටුන් වෙල් ල කරන වැඩම හෙමයි. කිය අර හොඳයි සිල්ගන්්ඩ ආවාකෙන් ගුණේ කියනකොට අර වෙන එකක් කියල වානවායක. අරයට ඉන්නවා ගුණමක් අය. ඊඟට හොඳයි මෙ හොඳයි කියනට එක්කොඔයාගේ කුලෙහි ඇදල ගන්නවා. දෙමවඋපියන්ගේ වැරැද්දක් ඇදලගන්නවා. මොකාහරිකක් ඇදලෑරං අරයකි ගුණේවානවා. ගුණමකු. ඊලාඟට විපන්න දිට්ටි මායාවි මිසදිටුයි මායයි තන්ජන්නා වසලෝවිති එයා දැනගන්ට වසලික මායකැන කොපට. කථාවෙන් බායෙන් බැල්මෙන් කරකවල ගන්නවා. අහාපතට එකටන මායා ගතිය. යාතම හිතේ එකක් තියාගෙන පිටට එකක් පෙන්න්නනවා ඒකදක් යන්නේ මායා මේ ඔක්කො වසල ගති. ඒක ජංවා දවිජංවාපි යෝධ පානානි හිංසති යස්ස පානයේ දයා නත්ති තන්ජඥා වසලූති. මවකුසිෙන් ඉපදුන්න බිජුවටින් එපදුන ලොේ සත්තු යොවාන හැනවා. පරාණගාතය. ග්සා කිරීින් සතුම් මැරීම් මේ ඔක්කෝම දයාවක් නැති මේ අය බසල ගතිවලින් යතයි. ප්‍රාණගාතය. ඊළඟට පංවතුනී යෝහන්තිපරිරු රුන්දති ගාමා්‍ය නිගමානිච නිග්ගාහකෝ සම්ඥාතු තංජ්ඥා වතුලූ ඉති ගංනියන් ගොදුරු කරගෙන එකැන තමන්ගේ ඒරයායකක් තියාගෙන පාතාලේ. මේ ඉරි අයික අපි තම රටකං කරන්නේ කියලා සෝරකං කරනවා. ගං්නියන් ගම් පැහැරගන්නවා. මිනිස්සු කියනවා ඕක මා හොරෙක් කියලා ආන. ඒ හොරාට කියන්න සුදුසුවචන වසලයා ගන්ියන් ගම් පැහරගන්නු. ඊට පස්සේ ගාමේවා යදිවා අර්න්නේේවා යම් පරේසම් මම ඉතන් ගමේ හෝ වනාරණය තියෙනවනම් අයිතිකාරයකන්න දෙයන් තීයා අදින් අංවාදී එ අයිතිකාරයක් ඉන්නදී හොර ඉතින් ගන්නවා හොරකංගරනු ගමේ දේවල් කැලේ දේවත් හොර කංගර. ඒ ආනයක වසලකම. යෝ හවේ ඉනමාදාය වද්ජ මානෝ පලායති නැහිතේ ඉන මත්තාත්තින් නැහිතේ ඉන මත්තීති තන්ජඥ්ඥා වසලෝයිති. මෙය ණයක් ගන්නෝ ගමන් දෙන්නන් කියලා නයක් ගන්නවා ඊට පහස්ස ඉල්ලනකුට ඒ එක දෙන්නේ නෑ. මොන නයක් වෙද ගෙවිය යුතු හට උඹට ගෙවන්ට දෙෙන් අයක් නෑමට කියෙන මෙයා පලා යනු වසලෙයි නය එරන් දෙන්න නඇති කියෙන වසලෙ. ඒක නිසායා කියන්නේ භාරාරයක් වුණනත් ඔප්පු කර පල්ල කියෙන නැත්තං භාරාරකරන්ට ගියක යාගේ මිත්‍ය දෘෂ්ටිය වැඩුණ ඊට වසේක ඔප්පු නොකරනට වසලෙක වුණ. ද වසල්ල ගති තියෙන කෙනට අර දේවාලවල බලවේගට නිකම්ම තමන්ල්ලකට ගන්න පුළුවොන් ඒමකක් දේවාස ලෙක්නේ පහත් ගති තියෙන කෙනෙන්නේ අනිවාරයෙන් දේවාලකින් උපකාරයයක් ගත්තුොත් පනුරු ගැට ගහල උපදකාරයක් ගත්තුත් ඒ අපි ඒ අයිගේ දාශ වෙනවා නයකාරයෝ බවට පත්තේ නවා ඇයි උපකාරයක් කරාම් සමාජයේ කොච්චර ඉන්වාද සාමානය මිනිස්සු මිනිස්සු අතර නයරන් දෙන්න නැතුව නායාරන් දෙන්න ඇති කෙනා වසලේ. සෞබගෙන් කෙනෙක් නායක් කර දෙන්න ඇතු න්න වනන්ගේය කෙනාගෙන වසලික් දිට දරාගෙන නහෙටවින්න එකයි තියන්නේ. එතකුට මම දහංකාරණාවක තමන් දෙැන ගන්නවන කොහොමද කටයුතු කරන්නේ කියලා. නමුත්දයන්කෙසි කෙනෙ තමන් දිහා බලන්න තමන් අයක් කරගෙන දෙන්න ඇති කෙනෙන වසලේ. තමට තාවව මුදල් එකතු කරගන්න බැරවුුණාන ඉදිරියේ දේඩ බලාපොරොත්තයෙන් ඉන්නවන ඒකන මේ කියන්න මෙයා මග හරිනවා දෙන්න තුඉන්නවා. ඒකන අර තාතකනක් මැරිලැගෙහිල්ල නයා කරග නයහි තියාගත්තා මැරිලගිය මැරිලගේයාට පස්සේ ඒ නය නයගෙවන්ට ඒ ගෙදරම ඉපදුනා ගවපට්ටි ගවෙක් වෙලා ලක්ෂ දහ කරන්තෙන් ඊට පස්සේ කෝහොමරි මෙයාගේ පුතාට මනොහරි ක්‍රමයකින් දැනගරතල විලතින මෙයාගේ මැරිච්ච තාත්තා අසවල් ගෙදර ගවෙක් වෙලා ඉපදිල මෙයා ඒ ගෙදරට යනකුට ගාලෙන් පැනගෙන ඇවිල්ල කකුල ලෙව කල තින යවහු පැට. ඉටවස්ස මේ හ පටිය මට දෙද්ඩි කියලා එහින් කියනකුට ඇයි මේ මොකද කියලා අහන්ල අපට අවසාන මෙයා කියලා කාටවත් කියන්න දෙපා මේ වහු පෙටිය අකාම අපේ මැරිච්ච තහතා ඒටවසකෝ දෙන්න බෑ ලක්ස දහයක් න අ අරන්තය. ප්‍රස මෙයාලා කොහරිම පුතා වත් පෝසක්කන් තියෙන කෙනෙ හෝ මොනොහරි ක්‍රමයකින් මෙයා ලක්ස දහය මේ මෙයාට චෙක්කයෙකින් හරි කොහරි දුන්න දීලා මෙයාගේ වාහනය අර වහු පෙටිය දාගෙන ඇත්තනම අද කාලේ විසිද්ධ ච්ච දෙය ගෙදර ගෙනල්ල වහු පෙටියා බීමට ග්ඩ බවට හුපටිය මරිලා ඒනම් ඒ ගෙර ඉපදනීම මකොටද නාය ගෙවන්ඩ නය ගෙව් අපුතා මෙයා මැරවා දැ වහෝ වස්සෙක් මැරිලා අපි යම හිදදිී හරිමයා විකුණල්ල හරි උපේන ධනේ රුපියල් විසි පන්ධයි නම් අර මෙයා ඒ ගෙදරම ැරිමැරී වස්සෙක් වෙලාම උපදින වාර ලක්ෂ දහ හිපිරෙනක අපි මෙවා තේරෙන්නේ අඩයට විස්තර කරන්න තේරෙන්නේ ඔහම සවභාවයක් තියෙනවා. අම්මෝ කාටවත් නයක් නං වෙන්නපා ඒදැන් ඔ නායතුරුස් කියනීම හරියට ඇතිෙනවා මංගුල් තුලා ගනයද්දී තමාන්ට ඔහුල්ලන්ට බැරි විතියට වියදංකරන්ඩ යදී නයන වෙන්නේ කොච්චල දුකක් විඳන්න තියෙනවා තැටිය හැටියට රොටිය දාකන්න ඕනු ඇතැං වැඩික පිච්චෙන. තමන්ට පුළුවන් විදිහට යමක් කරන්න ඕ ලෝකයේ රටේ ලෝකයේ බලලා මෝ ලොකුවට සැලසුම් කරගත්තට පස්සේ සකල සම්පතත් විනාස් වෙලා රටේ ලෝකෙට නයි වෙලා ඇඳගෙන ඉන්න රෙද්ද පවා විකුණන්නට සිද්ධ වෙනවා අවසානේ ඔය ලොකුවට සමාරය මගුල් තුලා ගන්න ගිහිල්ල ඇඳගන්න ඇඳුමත් නයට ගන්නේ අවුරුදු ගනන් අයගෙවනවා ඉතින් ඒ නිසා මේ තමන් නුවන කියන එක කිපිගතුනී බලෙන් දෙන්න බෑ තමන්ට කල්පනා කරනු පුළුවන් හිකියාවක් තියෙන් ඕන. ඊට පස්සේ දැන්මිකියන්නගේ නයතුරුස් කැනීම ඒ නයතුළු සැර නයි ගෙවන්නේ එතකුට එය වසලේ ඊළඟට මහාමඟක යන්න පිරිස නසමින් ගෙන යන බඩු අරගෙන සුළු දෙයක් ෝ පැහැරගන්නවා පාර්යනායගේ වත්සලික් ඒ කාලේ හරියට සිද්ධ වෙලා තියෙනවන් දැන් චත්තමාහනාවකෙහ මරන්නේ පැහැරගණඩන. එනිසා අදකාලෙව වනත් පාරායිනක කෙදරගන්න කවරවල යංකිසිගෙනගේ යම් දෙයක් ගන්නවා නම් පැහරගන්නවා න වසලේක්. වීට පාස්සේ. යෝ අත්තහේතු පරහේතු ධනහේතුච යෝනරෝ සක්්‍යපුට්ටෝ මොසා බ්‍රෝහිී තන්ජ්ඥා වසලෝ යිති. තමාගේ හෝ වෙන කෙනෙක්ගේ හෝ එව නැතන් ධනය හෝ වෙන දෙයක් මොල් කරගෙන මෙයා බොරු කියනවා. තමාව රැකගන්න නැතන් අනිත් අය රැකගන්න එකෝ ධනයක් රැකගන්න මොකක්හරි බොරුවක් කියනවා. බොරුව කිව්වට පස්සේ ඒ බොරුකීමත් වසල ගතියක් ඕකන මත මර්තකයි වීම ප්‍රේතවත්තුවත් තියෙනවා විතාමත් එක ගම හිටපුූ එක ගමක මනසිටිකක් නතර ආරාමයකට යනවා සිිල් ගන්න ඔය ගමන ලැහැත්ති කරන්නේ ඒ පිරිමිටික ප්‍රධාන උපාසකතුමා ගෙන්න්න නයනවා උපාසිකතුමාගේ බිරිඳ තමයි ගමඉන්න අනික් කාන්තාවටිකගේ යන මෙයා පිරටු වෙලාතමයි ජැන් ආරාමිටි යන්න ඔහොම යන එනකොට මේ ප්‍රධහන කණ්ඩයම මෙහෙවන උපාසිකාව ඔය මහමගේ යන පිරිමී ගැන බැල්මක් ඇතිවෙලා ඇල්මක් ඇතිවේලා වරදී බැඳුණම් ඕොනදැන් සීගිලි ගැඩුුණ වැරදදි කාමසේවෙනි ඒදුන මෙම පට ලැවිල් ලත්තියනවා කියලා අනිත් බවලත්තුටික දැන ගත්තා න මෙයා තමයි නඩ ගුරා පස්සේ ගෝමරි ප්‍රධාන උබාසකතුමාට ආරංචයක්කාව සුදුරරිද්ධ පුරෝගෙන් හිටියට මෙම වැඩක් වෙන්වා වෙන්න මෙහෙමයි කියලා ඊටවස් දව දව සකාරාමිටයන්ට කට්යොක් කොමි එකතු ච්චලාක අර උපාසකතුමා බිරිඳක හ උඹ මෙම වැඩක්ක නො දක් පූනයකව දෙකද තමාාව රගන්න ඊට පස්සේ මොකදුණ අර්ම අනි අයිග එහවා උඹලා දැන් මේකි එක්කමයි යන්නේ. ඉති ඒ නිසා නුඹලා දන්න අද මෙමිකම් දුර්මයාලා දන්න ම පලග ලව තියනවා කියලා මෙයාලක වන්නේ අපි දන්නේ එයාල බොරුවක්කිවා නි අයිරක. ඊට පසේ උච්චර ඉතින් එඒයා විශවාස කළ අර්යත් මේ ඒ ගැනුගෙන බයවුණන එදයින් පසේ ආය වැරත් දක්කලේ නෑ පාඩුවේ ආයෙත් පින්දහංගරගෙන හිටිය නමුත් හිතට හැම්වෙලා වද දුන්නා තමන්ග ස්වාමියට අහද්දි කියපු බොරුවගෙන කයිවිදිල මරණින්මත්තේ මෙයාල ගොඩක් පින්කරපුයෙන ඉපදුනාා හිමාලයේ ගඟක් අයිනේ විමාන ප්‍රීතියක් වෙලා කැන දිව්‍ය සැපතිනවා විමාන ප්‍රීතියක් එක්ක පිරිමි පුළු ටක් නෑ. පිරිමියෙක් මොල් කරගෙනද සත්පුරසෙකුට බොරුවක්කි ව කර්මානරූපව කරපු පිංවලට සැපසම්පත්ම දිනවා පිරිමියෙක් නෑ. නමුත් හිත ඇතුළේ කාමාාව පිරිමිය ගැසුරු කරන ආසාාව බුරපුුරාඒ විමාන ප්‍රේතියන් දේනවා නමුත් පිරිමිනේ. ඔය විදියට අවුරුදු දහස් ගන බොහෝකාලයක් දුක්විඳවිද හිටියාකනවා දවසක් වැද්ද කැවිල්ල ඒ වැද්දා දකිනකොට අර විමාන ප්‍රේතියු දුවගෙන නැවිල්ලා වැද්දාාව පොළම්ඹගන්න හද්දිී වැද්ද බයදවෙලතිනවා ඔ විමාන කතාවග තිීනෝක මේ ප්‍රේතවත්තු වයි. ඉතකොට එතුරු බලන්න ඒවාගේ විමාන ගොඩතින තමන් වරදදිලා ස්සාමියයාට එක සඟවල එවනැතන් ලෝකිට සඟවලා ඒවා හිතී හංඟගෙන පැසවා පැසව ඉන්නවා. ඊට පස්සේ පිනත්්දහමක් කරී නැත්තන් දුගතීටම යනවා මහා පිනද්දහමක් කරගෙන හිටියත් හිත හදාගෙන වරදිින් නැගි හිටින පියවරට ආවි නැත්තං සමහර වෙලාට ඔයවාගේ විමානව පරේත ලෝකවල ිපෙදින අදටත් ඇති දහංස්කාාන අපිට පේනවය. ඒ දුක වැඩිපුර දැනෙන්නේ. චර දිව්‍ය සැපසම්පත් මිදින ගමන් මේ ස්වාමයෙක්ගේ අවශ්‍යතාවේ දැනෙනවා. පිරිමේක් අවශ්‍යතාවේ දැනෙනවා නෑ දක්කින්දවත්නෑ. ඉතින් ඒ නිසා මන්ගේ කාරණාවගේ බොරු කියීම ගැන. බොරු කියනවා කියෙනෙක සමාජය හරියට තින බොරුකීමේ විපාගතය නවා දිව නැතුව උපදනවා. එළන්ට දරුවන් නැතුව වෙනවා ඉපදුනත් දූ ලඋපදිනවා ඊළඟට දරුවෝ ගොඩක් හිටියත් දරුවෝ දාලා තමන් අවසාන තනිවෙනවා ඊට පස්සේ පාරම්ප්‍ර කිඩම් බුක්තිමිදින්ට බැරුවෙනනවා ඊලන්නු මොකරෝගහටගන්නවා තමන්ගේ වචන පට ලැවෙනවා ඒළඟට මොකේ ගන්දස්සාර වෙනවා ඊළඟට බොරුකීමී තමන් කියනෙද අනනිත් අයි අහන්නේ අභූතු චෝදරයනවා මේ බොරු කියනවාගෙනක මහා පාපය ඊට පස්ස පෙන්වතුනීදමි වසල කරන ධර්ම දැන්තින ඥාති මිතුරන්ගේ අබුන් වෙත සැහැසි ලිසහෝ කැමැත්තින් ඇන කුල සිරිත් බිඳ වරදි හැසිරෙන කෙනා දත යුතු ව වසල විලසින් තවන්ගේම හිතවත් තමන්ගේම ඥාතින් සමට තවන්ගම සෞෝදරයන්ගේ බිරිින්දෑවරු නොමඟට ගන්නවා පරධාන සීවනය කරනවා සමාර ස්ත්‍රීන් තවන්ගේම ඥාතිෙන් තවන්ගේම මේ සහෝදර ඒවාගේ ඒවාගේ ඇත්තක වරදි හෙසිරෙනවා මේ ඔකෝ වසල ගති දුගති උපදිනවා මනුසුලෝ කිබ දුනත් වසල ගුලේක තමයි ඉතින් කැමැත්තිෙන් ගියත් අකමත්තිෙන් ගිය ඒ වරැද්ද කැමැත්තිෙන් වුණත් අකමැත්තිෙන් වුණ වසල කියන ගන්නට වෙටි. ඕග තමයි වසලකම කියය. ඊට පස්සේ තියනවා යෝ මාතරංවා පිතරංවා චින්නකන් ගත යොබ්බ නම් පරාභව සත්තිරත් තිබ්බ තමන් හොඳට කාලබිල ඉන්නවා වයසරගේ දෙම උපයෝදදිහ බලන්න වත්නෑ වසලකම. ඊට පස්සේ මාපියන් හෝ සොහිුරං ගැන නෑසියන්හට හෝ දුකක් දෙන කෝපයෙන් දොස් පරොස් පවසන කෙනා වසලේ දනුව මෙලසින අම්ම තාතට සෞෝදරයට වද දෙනවා. තරහාගත්ත ගමන් ඉන්නේ වද දෙනවා. මේ අයත් වස ලයිශයන. දැ මේ දැනගෙන මේ වගේ නැගිහිටින්ඩ යෝන මේ වසල ගති දුරු කරලා ශේෂ්ඨ ගති උපද්වන් ඕන අපි අපි ජීවිතය තියෙන වසල ගතිමනොවද ශේෂ්ඨ ගතිමනොද කියලා දැනගත් ඔන්න එම අයිව කරන් විහාල් ටිකක ගල් තිබොදත් මේවා හාල් මේවා ගල් කියලා වෙනම තේරුම් ගණ්ඩි පැඇහිතරන්නේ ගල්ටිකයින් කරන වී අයින් කරණය ස්පිරිදු හාල ගන්නේ ඒවාගේ මේවා හොඳයි මේක නරකයි කියලා තමන්ඩ තේරෙන් ඕෝනේ. ඊට පස්සේ තියනවා අසන යෝ අත්තම් පුච්චිතු සන්තුූ. තියෙන ඔන්න ආර්ථයක් අහන අවස්ථ තියන මටමිකට කියලදින්න හොඳ අදහසක් උපදිසක් ගන්න කතා කරනු. ආනත්්‍ය මනුසාාසතියාට අනුශාසනා කරන්නේ එයා විනාස වෙන විද්දිහටු. යහපතක් කහනකුට අයහාපතක් කියදින. ටිෂන් පන්තිවලට ළමයි යන්නේ යහපතට හොයාගනන දවුණු හොයාගන ඒ ළමයිට කාම හැගීින් දීල ඇවිස්සන හැඟීින් දීල ඒ ළමයිගේ හිත් කුරුවල් කරන සමහර ටිවෂසන් ගුරුරුන්නවා වසලයි ඒ යහපත හොයාගෙන ආපු අයට යහපත දෙන්න ඕන අයහාපත දුන්න ගමන් වසයි ඊට පස්සේ තියනවා පටිච්චන්නේන මන්තීති තන් ජඥ්ඥා වසලවි කතා කරනුට වහ වහ කතා කරන්නේ. ඒ යමක් පිරිසිදුව විස්තර වසෙන් කියන්නේ. හංග හංග කතා කරනු. මොනගෙහිර නැ දේවගේ. හරියට යමක් කියන්නේ. හංගහංග කියන වසනයි. යෝකත්වා පාපකංකම් මාම මාමං ජඥඥාති ඉච්චැති යෝ පටිච්චන්න කම්මන්තෝය තන් ජඥඥාවත්සලෝයිති යංගෙසි කෙනගෙන් පවු් වැඩක් වෙනවා මෙයා මේ හංගනව විවෘත කරන්නේ. සඟවාගෙන හොරෙන් හොරෙන් පව්කර කරන්නවා. සඟවාගෙන පෞකං කරනවා කියන්නේ වසල ගතිය කෙනගෙන් වැරද්දක් අඩුපඩුවක් වඩ පුළුවන් ඒක විවෘත කරන්න ඕන් එකට ප්‍රතිකරම කරගන්න ඕ යංකිසි කෙනෙක් තමන්ගේ වරද සඟවන්න ඇත්තං තමන්ගේ වරදට ප්‍රතිකාරම කරගන්න වාන එයා සුගතිය උපදිනවා කියනු පල වැරදිත්වේ දෙන්නේ අංකිසි කෙනෙක් වරාද්දක් වෙනවානම් එය පිළිගන්න නැත්තං ඒකට ප්‍රතිකාරම කරගන්න නැත්තන් එයා දුගතිය උපදිනවා එකොට දුගති උපදන්නේ වැරද්ද මුල් කරගන නෙමී සඟෝපයකයි විවුෘත නොවීම පිළිගන්න ඇතික ප්‍රතිකාරම නොකරගන්නේ ඊට පස්සේ තියෙනවා යෝජයේ පරකුලං ගන්තුවා බුත්වාන සුචි භූජනන් ආගතන්න පටි පූජේතිී තන්ජ්ඥා වසලෝයති. දැන් තමන් ගෙදරකට ගිහිල්ල හොදදට කාලබීල එනවා තමන්ගේ ගෙදරටාවන පස්සේ සලකන්නේ වසලයා. පිටට ගීල හොද්දට කාලබිල එනවා තැප පාසකම් බුක්තිදල එනවා තමන්ගේ තැනට ආට පසේ සලකන්නේ. ය විදිට අනේ පිඩු සිටිතුමාටත් වෙලා තියෙන අනේ පිඩි සිටිතුමා ගෙදර ඇවිලා එක සිටුවරේ කොන්දට කාල බීලා මේ හොඳට සැපසේ ඉඳල තියෙනවා. දසේ දවස කනේ පිඩි සිටතුමාගේ පිරිස ඒ ගමට යනකොට උඹල අඳුරන්නෑ කියලා හරි දුකට පත් කරලා තිෙන. පසලකම. ගීට පස්සේ ඒ බලන්න තරුණු ළමයිගේ ඉස්කෝල ලමයිගේ වැඩි හිටියයගේ ගංවල නගරී රැක අ ස්ථානවල තමන් අනිත්තයගේ දී බුක්තිවිදලනවා තමන් ළඟටාවට පස්සේ අට සලකන්නේ ඒකට කියවා වසල ගතිය ඊට පස්සේ තියෙනවා මෙයාගේ ස්වභහාවය තමයි ශ්‍රමණ බ්‍රාහ්මණය නිවසට එනවා නිවසට දුගී දුප්පත් අයි අපි අරම පරාභවසත්‍ර ආවට පස්සේ බොරුවෙන් වංචා කළ යව නොද දෙන්නේ ශ්‍රමණයන්ට බොරු කියන එක ඊළගට දුගී දුප්පත් අයට යාචකයන්න බුරු කියනයි වසල ගතියක් කියෙනවා නෑ තියද්දි නැ කියන නෑ ොනත් දෙන්න නෑ පලල්ලකෙන මිනිසු අතපාන අතපාදි නෑ නෑ යන වෙනවා ම් ොනන හොඳට බලන් ඇතන මේ දුගේී දූපත් අසරණයට සොච්චමංකාරි දෙනවා කෙන එකක් තියන මේ ලංකා විතරයි මේ හිගෙන මිනිසුන්ට දෙනවා කෙනක මේ ලංකාවේ ඉන්දියවි දෙන්න බෑ දිය ඇවිසෙනෝ මේ පොය අපිට පොඩි අවස්ථාවත් තවච් කෙනෙකුට දුගියකුට දෙනවා කියෙනෙකත් ති මනුස්සිකල් අතපෑට පස තියෙන දෙයක් දෙන එක ඒකක ඇරම් බොනවද නැද්දකෙන එක ඒ මනුස්යක අපේ අපේ ගුණේ තමයි දෙන එක ඒ නිසා මනුස්සක ළඟටල් අත පැවොත් නොදීන්ටිපාක ඔබගේ මනුත්සකමට හොඳ නෑ ඔබට යමක ලැබුණේ පිනකට ඒ පිනට හොඳ නෑ තමන් ලැබීමේ පිනට ගරු කරන්න ඔබට ඒ යමක් ලැබුණේ දුන්න නිසාඒ දුන්න නිසායි ලැබුණේ කියන එක ප්‍රකට කරන්න දීලා. දුන්න නිසා ලැබනාා කියෙන ගුණේත ගරු කරන්න තවත් කෙනෙකුට දීලා ජීවිතය කැමැත්තක් ඇති කරගන්න ජීවිතය අංගයක් කරගන්න කවුරු හරි අත පැවොත් දෙනවාක ඉල්ලැන කෙනට දෙන එක සමන බ්‍රාහ්මණයන්ට බොරු නොක කියන එක ඒට පස තියනවා අසතං යෝධ පබ්‍රෘති මෝහේන පළි ගුන්ටිතෝ. ඒන යමක් ලැබුමට කැමැති ඉන්න කෙනෙකුට දැන දැනගම් බොරු කියන. ඊරිබස්සේ මිත්‍ය දෘෂ්ටික වෙලා වාසය කරන මිත්‍යාදුෘෂ්ටෙන් වාසය කිරීමත් ඉල්දනකිෙලාට නොදීන්දීමත් වසල ගතිය. නිළඟට තමන් ගැන ඉහලියෙන් හිතලා අනිත් අයි හෙලා කතා කරනවා. එකත් වසල ගතය. එලාට හරි මාන්‍යෙන්න්නවා. හීන ගතිවලින් යුතුව මාන්‍යෙන් එන්නවා. ඒකත් වසලකම. දැ මේවාර බ්‍රාහ්මණයයට කියනකට කියනකොට මේ වසලගත් යොක්කෝ වැඩිපුරතියන බමුණ තුළ කියලා හිතනවා. සර බමුණන්ට ඇති බමුණුකමකොත් නෑ කියලා හිතිනවා. ඊට වස්ස කෝ රෝසකෝ කදරියෝ ක්‍රෝධ කිරීම මසුරුකම පාපී ඉච්චාව ඒළඟට ඉරිසියාව කපටිකම ලැජ්ජා නැතිකම පවට බය නැතිකම මේ එක්කොම වසල ගතිී. ය යෝ බුද්ධම් පරිභාසති අතවා තස්ස සාවකම් බුදුරජාණන් වහන්සිට ගරහනවා. ශ්‍රාවකයන්ට ගරහනවා මේ නින්දා කරනවා මේ එක්කොම වසල ගති. ඊළඟට යෝවේ අනහරහා සන්තෝ අරහම් පටිජානති තමන් රහත් නොවී රහත් කියලා කියනෝ ඔයි දැන්ගන්න YouTubeු රහතන් වහන්සේලා රහත් නොවී තමන් රහත් කියල කියෙනෝ මෙයා තමයි කියනවා වසලයෝ අතර වසලයෝ හොරු අතර මහාම සොරා තමයි රහත් නොවී රහත් වනා කියලා කියනෙ කළ. යමෙක් සිත කෙලි සුම්පු රෝගෙන රහත් බවරංග පා සිටිනම් බඹුන් සහිත ලෝම රවටන මහ සොරෙක්වේ නිතියෙන මේ දත යුත්තය සුඳින අදම වසල දෙයක් විලෙස වසලයන්ගෙත් වසලී. කියන ලදී මා මෙසේ ඔබ හට දතයුතුය වසලයා මෙලෙසට මේ විදිට වසයා ගැෙන දැනගන්ත කියන. බුදුරජාණන් වහන්සේ බුද්ධකාලයත් වදාලා තමන් රහත් නොයි මන් රහත් වනා කියල කියාගෙන නැයි නො එනං අද කාලයේ කවුර කතාද එයඇද ගැන දැනගණඩි කෙනවා අදම වසල ගතයක් විදිටක. බුදුරජාණ වන්සේ වදාලා න ජජ්ජා වසලෝ හෝතයේ නජච්ඡා හෝති බ්‍රාග්මනෝ කම්මනා වසලොෝහති කම්මන හෝති ්‍රහ්මන උපතින්ක වසලක් වෙන්න ත් නෑ බ්‍රහමණක් වෙන්නේ ක්‍රියාවෙන් තමයි තමන් වසලීද්ද බ්‍රාක්්මනිද්දකිනිික තියෙන්න්නේ. කියනවා උපමාවක් කියන්නන් කියනවා. චණ්ඩාලපුත්තෝ සෝපාකෝ මාතංගෝයිති විස්තුතෝ. චන්ඩාලකුලි ඉපදුනාා මාතාංග කියලා සෝපාග කියල කියන්නේ. ඒ පරම්පරාවෙන් මුල් අය බලු මස්කාල තමයි ජීවත්තවක තියන වසලුළලේ. කුලි රිිකින සෝපාක කියලා. ඒකුලේ ඉපදුන අමහාබෝධි සත්තුව මාතංග කිය. මේ මාතග ඇතන මාතංග ජාතකය හරි ලස්සන ජාතකතාව ඒක දැන්කන්ද වෙලාවනිවේ මේ හෝරා ඇතුළට කියවන්ට අමාරුයි. එතකුට ඒ මාතංග කියන ඒ වසලකුලේ උපන් මානවකයා පසුකාලේ ගොඩා බණභාවනා කරලා ඉරිසිවරෙක් වුණා. සඳ මඩල පලාගෙන මහා බ්‍රහ්මවේශයෙන් පැමිල්ලතිනු. මහා ඉරුදිි ප්‍රාතිය හරි පාලතියනු. ඒ මාතංග ඉරිසිතුමාට මදින්ඩ රාජ මහාමාත්‍ය සිටු මැතිවරු උපස්ථානයටවෙල්ලතියෙනු. ජම්බුද්ධීපේ ඒකාලෙ හිටපු සියලු දෙනා බොහෝ මැති ඇමැතිවරු ශේෂ්ඨ ප්‍රභුවරු බ්‍රාහ්මණය උපස්ථාන කලාකනො මාතංග කියන වසලකුලේ උපන් ඉරිසිතුමාට. ඒ මාතංග රිසිතුමත් දෙව්ලෝ යන යානයට නැගී කයිබිඳල මරණින් මත්ති බ්‍රහ්ම ලෝක ඉපතුනකින්. කාමරාගන් විරාජිත්වා බ්‍රහ්ම ලෝකූප ගෝ අහුති බලන් ඉපදනයේ වසලගුලයි බ්‍රහ මහා බ්‍රාහ්මයාගේ ලෝකට ගී දැම් බමුණ වැදවැඳන්න මමාබ්‍රහ්මයන් ගාවට ග වසලගුල ඉපදිලා. නනන් ජාති නිවාරේසි බ්‍රහ්ම ලෝකූප පත්තියා. ඉතින් වසළගුලේ ඉපදිච්ේක බ්‍රහ්මලෝකය යනෙකට හරස් උන්න ඇනි. අජ්‍යායක කුලේ ජාතා බ්‍රහ්මනා අමන්ත බන්දුව. ඒ නිසා වේද මතුරන බමුණන්ට ඕක කියන්න ඕනෙක. මේ බමුණු අතරත් ඉන්නවා? පෞකං කරන අය. කිසි වගක් විභාගයක් නැතුව තමන්ට පව එන්නෙ නෑ කියල හි තල පෞකං කරනයි බමුණු අතර ඉන්නවා. ඊට පස්සේ නැතේ ජාති නිවාරීති දුග්ගච්ඡා ගරහායවා. එනිසා අර වසලකුලේ ඉපදුන මාතංග රිසිතුමාට බ්‍රහ්මලෝකය යන්ඩ කුලේ බාධාවක් උන්නෑ වගේ පවුකරන බමුණන්ද අපා එයන්ට බමුණුකුලේ බාධාවක් වෙන්නේ. පංහතුන දෙවුලොව හෝ සුගතිය හෝ දුගතියයන්ට මහනකම බාදාවක් වෙන්නේ. තනතුර බාධාවක් වෙන්නේ. මිලමුදල් බාධාවක් වෙන්නේ. යාන සුගතිය හෝ දුගතිය ඉප දෙන්න මේ බෞතික වස්තුූ අරහට හිටින්නේ. තමන්ගේ කුලි, වන්සි, ගෝත්‍රය, නම්බුුණාව ප්‍රසිද්ධිය අප්‍රසිද්ධිය මොකක් වුණත් සුගති දුගටය යාමේ දි හරස්වවෙ නෑ පෞු්කලොත් මොනවන්සේ මොනවිදියටඉපදිර හිටියත් දුගති යනෝ. පින් කළත් සමාජයේම ගැරැහුගත් එයන් සුගති යනෙ කොලක් වන්න බෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා නජච්ඡා වසලෝ හෝත, නජච්ඡා හෝති බ්‍රහක්්මනෝ බමනෙක් වෙන්නෙ නෑ වසලේ නිෙත් නෑ උපතින්. කම්මනා වසලූහෝති කම්ම නහෝති බ්‍රාක්්මණු. මේ විස්තරේ කියනකුට අගික බාරත්්වාජ ධනගැහ්වා. බුදුරජාණ වන්සගේ සිරිපා කමනළඟ ධනගාල වැඳල කියනවා ස්වාමිණී සුන්දරයි සුන්දරයි. යටට හැරිවිච්චේ දෙයක් උඩට හැරිකෝ වගේ. වාහල තිබ්බ් දෙයක් ඇරලපෙන්නවා වගේ. සාස්තරන් වහන්සේ මහට ජීවිතය ගැනති කියල දුන්නා. අනේ කප්‍රකාණේ මම බුදුරජාණන් වහන්සේ චරණයනවා. ්‍රී සදධර්මය සරණය යනවා ආර්මා සංගරත්නය සර්ණයනව. දිවිහිමියයෙන් තෙරුවන් සරණගියව පාස විදිි දරාගන්නඩ කියලා තෙරුවන් සරණ කියියා. ඒකටයි වාග්‍යතුන් වහන්සේ පාත්‍රේට් ලැබුණ දන්ටික නොවලඳා. ඒ අතේතියාගෙන සිටගෙන ඉද්දන් තමන්ටම වසලයක් කියලා බයින කෙනාට සරණශීලී දුන්නා. අමා නිවනන්නේ දොරටුව විවෘත කරලා දුන්නා. භාග්‍ය දුන්න්නහන්සේ ආශ්චරයයි. ඒනිසා අදකාලුුණ සමාරායක්ගින් තුනුරුවන්ට අගහුරෝකං වෙලා තියෙනවා. බුදුරජාන්හන්සේ සමාව දෙන්න සූදානම්. සමාවදෙන අයාතර මහා මොනිවරයා ඊ භාග්‍යවත් අරාත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එනිසා තුනුරුවන්ට අගෞරවය දෝෂයක් වෙලා තියෙනවනම් තුනුරුවන්ගේෙන් සමාව අරගෙන ජීවිතය අලතුවෙන් ගොඩනගාගෙන වසල ගති දුරුකරමින් ශේෂ්ඨ ගති ඇතිකරගැමින් මේ බුද්ධ වාාසනයේ පිහිට ගණඩ ඔබට වාසනාව ලැබේවා තරුවන්සරණයි නමෝ බුද්ධය මෙවැනි ධර්මදේශන ඇසීමට අප නාලිකා් සමඟ එක්වන්න බුදුබණටවි සස්ක්‍රයිප් කරගෙන යන්න